1505 පහවසරේදී මුල්ම වරට පෘතුගීසීන් ලංකාවට පැමිණෙනවා. ඉන්පසු ඔවුන් කෝට්ටේ රජකම් කළ රජවරුන්ගේ සහාය ලබාගෙන අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලා ගන්නවා. නොනවතුණු ඔවුන් කන්ද උඩරට සහ සීතාවක රාජධානිය අල්ලාගෙන මුළු රටේම බලය සියතට ගැනීමටයි ප්‍රබල උත්සාහයක නිරත වුණේ. ප්‍රතිපලයක් වශයෙන් සිංහල රජවරුන් සහ පෘතුගීසීන් අතර 1562 මුල්ලේරියාව, 1594 දන්තුරේ, 1602 බලන, 1630 රන්දනිවල, 1638 ගන්නුරුව ලෙසින් මහා සටන් පහක් ඇති වුණා. නමුත් ඒ එක් සටනක්වත් ජය ගැනීමට පෘතුගීසීන්ට හැකියාව ලැබුණේ නැහැ. පෘතුගීසීන්ගේ නෙල්ලවුණු හිරිහැර බාධක හේතුවෙන් ඔවුන්ව මෙරටින් පළවා හැරීමට ලන්දේසින්ගේ සහාය ලබා ගැනීමටයි දෙවැනි රාජසිංහ රජතුමා තීරණය කරන්නේ. එනුව 1658 වසර පමණ වෙද්දී ලන්දේසින්ගේ සහාය ලබාගෙන පෘතුගීසීන්ව මෙරටින් පළවා හැරීමට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව දෙවැනි රාජසිංහ රජතුමාව රැවටු ලන්දේසි ජාතිකයන් සූක්ෂමයුරින් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලා ගන්න. එයි ප්‍රතිඵලයක් වශයෙන් 1796 අවුරුද්ද වෙද්දී ලංකාවේ බොහෝ ප්‍රදේශ ලන්දේසි පාලනය යටතේ පැවතුනේ. පුරා වසර 138ක් පැවති ලන්දේසි පාලනය නිමා කරමින් බ්‍රිතාන්‍ය ජාතිකයන් අප රටේ ලන්දේසි පාලන ප්‍රදේශවල බලය අල්ලා ගන්නවා. ඔවුන් එතෙන් පටන් දශකයකට වැඩි කාලයක් ඒ ප්‍රදේශ පාලනය කරමින් සිටියදී උඩරට රජතුමා සහ රදළ ප්‍රධානීන් අතර අභ්‍යන්තර අරමුද නිර්මාණය වුණා. මේ අවස්ථාවේදී උඩරට රදළ ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය නිසා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට උඩරට රාජධානිය යටත් කර ගැනීමටත් හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1815 වසරේදී මුළු ලංකාව බ්‍රිතාන්‍යන්ට යටත් වුණා. ඉන් අනතුරු ඔවුන් වසර 133ක් අපේ රට පාලනය කරනවා. ඒ අනුව 1505 සිට 1648 දක්වා පුරා වසර 443ක් අපේ රට බටහිර ජාතීන්ටයි යටත්ව පැවතුනේ. අද ඇතැම් මුදවිය කියන්නේ ඒ විදිහට බටහිර ජාතීන් අපේ රට යටත් කර ගැනීම නිසා අපිට බොහෝ ප්‍රතිලාභ ලැබුණා කියලා. ඔවුන් එසනා උදාහරණ විදිහට කියන්නේ මහා මාර්ග, දුම්රිය මාර්ග සහ තේ වගාවේ. අන්න ඒ හින්දාම ලංකාව බටහිර ජාතීන්ගේ යටත් විජිතයක් නොවුණා නම් අද අපේ රට කොයි වගේ තත්වයකට පත් වෙන්න තිබුණාද යන මාතෘකාවෙන් අපි ඔබට කරුණු කියන්න හිතුවා. ඒ නිසා ටිකක් විතර වෙනස් මාතෘකාවක් හින්දා අපි ආරාධනා කරනවා රැඳෙන්න කියලා විශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පරය දෙක. අදත් ඔබේ ආදරණීය විශ්ව ලෝකයා දෙක. අංක 1. ශ්‍රී ලංකාව මීට වඩා ප්‍රබල රටක් බවට පත්වෙන්නට ඉඩකඩ තිබුණා. ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය වුණු අනුරාධපුර රාජධානි යුගය වසර 1400කට වැඩි කාලයක් පැවතුණා. ඉන්පසු පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, සීතාවක, ගම්පොළ, කෝට්ටේ, මහනුවර වගේ රාජධානි අප රට තුළ පැවතුණා. මේ යුගවලදී රජකම් කළ අපේ රජවරුන් ඉතාම විශිෂ්ට අන්දමින් දාගැබ්, වැව් අමුණු, ආරාම පිළිම වගේ නිර්මාණ ඉදිකරනු. එකල ලංකාවේ ජීවත් වුණු මිනිසුන්ට වාරි තාක්ෂණය, දාගැබ් ඉදිකිරීමේ තාක්ෂණය, පිළිම නෙලීමේ තාක්ෂණය වගේ විවිධ තාක්ෂණයන් පිළිබඳව ඉතාම හොඳ දැනුමක් තිබිලා තිබුණා. එදා ලාංකිකයන් සතුව තිබුණු තාක්ෂණය ලෝකේ අනෙකුත් කිසිම රටක මිනිස්සු ළඟ තිබ්බේ නැහැ. එනිසා අපේ රටේ තියෙන විශ්මිත ආකාරය නිර්මාණ වෙන කිසිම රටක දකින්නට ලැබෙන්නේ නැහැ. ඈත අතීතයේදී ලාංකිකයන් සතුව තාක්ෂණික දැනුම සේම දේශීය වෙදකම පිළිබඳවත් ඉතාම හොඳ දැනුමක් තිබිලා තියෙනවා. පුරාණ ලංකාවේ ජීවත් වුණු දේශීය වෛද්‍යවරුන් අරුම පුදුම බෙහෙත් වට්ටෝරු භාවිත කරමින් ඕනෑම ආකාරයේ රෝගයක් සුවපත් කළ බව පැරණි පොතපතේ පවා ලියවී තිබෙන කාරණය. එදා අපේ රටේ මිනිසුන් සතුව තිබුණු තාක්ෂණික දැනුම සහ දේශීය වෙදකම පිළිබඳව දැනුම අද වෙති බොහෝ දුරට නැති වී ගොස් අවසන්. ඒ විදිහට අපේ මුතුන් මිත්තන් වසර දහස් කරණක් තිස්සේ රැකගත් දැනුම වර්තමානයේ වෙද්දී අපිට අහිමි වී යාමට ලංකාව වසර 443ක් යටත් විජිතයක් වී පැවතීමත් හේතුවක්. එදා අපේ මුතුන් මිත්තන් ඔවුන් සතුව තිබුණු තාක්ෂණය සහ වෙදකම පිළිබඳ දැනුම පුස්කොළ පොත්වල සටහන් කර තබමින් ඊළඟ පරම්පරාවට දායාද කළා. ඒ විදිහට රැකගෙන ආපු මේ විවිධ ශේෂ්ත්‍රයන්ට අදාළ පුස්කොළ පොත් රැසක් යටත් විජිත යුගවලදී අපේ රටෙන් අතුරුදහන් වී ගියා. පස්සේ කාලෙක යුරෝපා රටවල් ඒවායේ තිබුණු දැනුමෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඉතාම දියුණු මට්ටමකට පත් වුණා. ඒ විදිහට ලංකාව යටත් කරගත් යුරෝපා ජාතීන් අපේ මුතුන් මිත්තන් පරම්පරා ගණනාවක් තිස්සේ එකතු කරගත් දැනුම හොරකම් නොකළා නම් අද වෙද්දී ලාංකිකයන් සතු විවිධ ශේෂ්ත්‍රයන් පිළිබඳව අනෙකුත් රටවල් වල උදවියට නොමැති මට්ටමේ දැනුමක් තියෙන්නට අති විශාල ඉඩකඩක් තිබුණා. එසේ වූවා නම් අතීත රජවරුන්ගේ කාලයේදී අපේ රටේ තිබුණු ශ්‍රී විභූතිය අදටත් එලෙසව පවතින බවට සැකයක් නැහැ. අංක 2. මත්පැන් භාවිතය අවම මට්ටමක පවතිනටත් ඉඩකඩ තිබුණා. 1505 වසරේදී ලංකාවට පැමිණි පෘතුගීසි ජාතිකයන්ට ලාංකිකයන් සතුව ප්‍රබල කායික සහ මානසික ශක්තියක් තිබෙන බව හොඳින්ම වැටහි තිබුණු කාරණය. ඒ වගේ ශක්තිමත් මිනිසුන් පිරිසක් ලංකාවේ සිටින තාක්කල් මේ රට අල්ලා ගැනීමට නොහැකි වනු ඇති බවයි ඔවුන්ගේ අනුමානය වුණේ. ඒ නිසාම පෘතුගීසීන් ඉතාම සූක්ෂමයුරින් මත්පැන් අපේ රට තුළ ව්‍යාප්ත කරනවා. ඊට අනුතුරු අප රට පාලනය කළ ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් උත් ඒ විදිහටමයි ලාංකිකයන්ට මත්පැන් පුරුදු කළේ.
ඒකදී ඔවුන් මිනිසුන් පොළඹවා ගැනීම වෙනුවෙන් මුලින්ම නොමිලේ තමයි මත්පැන් ලබා දුන්නේ. ඒ විදිහට බටහිර ජාතීන් අපේ රටට හඳුන්වා දුන් මත්පැන් අද වෙද්දි පිළිලයක් බවට පත්වවසක්. එදා බටහිර ජාතීන්ට අපේ රට යටත් නොවුණා නම් අද වෙද්දි ලංකාවේ මත්පැන් පානය අවම මට්ටමක පවතිනට ඉඩකඩ තිබුණා වර්තමානයට සාපේක්ෂව. ඒ වගේම ලාංකිකයන්ට හොඳ ශාරීරික සහ මානසික ශක්තියකින් යුත් පිරිසක් සේ ජීවත් වීමටත් හොඳ අවස්ථාවක් තිබුණා. අංක 3 අපේ රටේ කෞතුකාගාර පුරාවස්තු වලින් පිරි ඉතිරි යන්නට ඉඩකඩ තිබුණා. අපේ රට වසර 2300කට ආසන්න කාලයක් විවිධ රජවරුන්ගේ පාලනය යටතේ පැවතුනේ. මේ කාලය ඇතුලේ ලංකාව පාලනය කළ රජවරුන් සුවිසල් ඉදිකිරීම් රසක්ම ඉදි කළා. ඒ විදිහට ඉදි කරන ලද බොහෝ ආගමික ස්ථානවල වටිනා වස්තුව තැන්පත් කළ බවයි පැරණි ඉතිහාස පොත්පත්වල ලියවී තිබෙනේ. ඒ විදිහට බොහෝ සිද්ධාස්ථානවල තැන්පත් කර තිබුණු වටිනා වස්තුවත් යටත් විජිත යුගයේදී මේ විදිහට මෙරටින් අතුරුදහන් වෙලා ගියා. අදටත් මෙරටින් රැගෙන ගිය සමහර වටිනා කෞතුක වස්තුන් බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය වගේ රටවල්වල තැන්පත් කරලා තියෙනවා කියලයි පැවසෙන්නේ. ඒ වගේම වල් බිහිවී තිබුණු රජරට ප්‍රදේශවල තිබූ පැරණි නටබුන් එලිබෙහෙලි කිරීමත් බ්‍රිතාන්‍යයන් යටතේ සිද්ධ වුණු කාර්යයක්. මේ වගේ කැණීම් කටයුතු වලදී වටිනා කෞතුක භාණ්ඩ රසක් කෞතුක වස්තු රසක් හමු වුණු බව ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. එහෙම හමු වුණු කෞතුක භාණ්ඩ අතුරින් වටින කියන දේවල් රසක් ඉතාම සූක්ෂම අයුරින් තමන්ගේ රටවල් වලට ගෙන යාමටයි බ්‍රිතාන්‍යයන් කටයුතු කළේ. ඒ විදිහට පුරාවස්තු රැගෙන යාමෙන් ඔවුන් ලංකා ඉතිහාසයේ සමහර දේවල් සදහටම වරලා දැමීමටත් උත්සාහ කළා. එදා අප රට තුල දෙවන්ත පුරාවස්තු මංකොල්ලයක් සිදු නොවුණා නම් මෙරට කෞතුකාගාර පුරාවස්තු වලින් මේ වෙතෙත් පිරි ඉතිරි යන්නට ඉඩකඩ තිබුණා. ඒ වගේම අපේ පැරණි මුතුන් මිත්තන් ළඟ තිබුණු ඉතාම දියුණු තාක්ෂණික දැනුම පිළිබඳව අපට හොඳ අවබෝධයක් ලබා ගන්නටත් අවස්ථාවක් තිබුණා. අංක 4 ශ්‍රී ලංකාව වැඩිම අලි ඇතුන් සිටින රට බවට පත්වෙන්න ඉඩකඩ තිබුණා. අතීතයේ අප රට තුල විශාල ලෙස අලි ඇතුන් ජීවත් වුණු බව පැරණි වාර්තාවල සඳහන්ව තිබෙන කාරණයක්. එදා ලංකාව පාලනය කළ ලන්දේසීන් අලි ඇතුන් වෙළඳාම මගින් සැලකිය යුතු තරම් ධනයක් උපයා ගත්තා. පැරණි වාර්තාවලට අනුව 1662 අවුරුද්දේදී පමණක් ලන්දේසීන් විසින් අලි ඇතුන් අපනයනය කිරීමෙන් ගිල්ඩ 150,000ක් තරම් ඉහළ ආදායමක් උපයා ගන්නත් තියෙනවා. මේ යුගයේදී ලන්දේසීන් බොහෝ ප්‍රදේශවල ඇත්ගාල් ඉදිකර තිබුණු බව පැරණි ඉතිහාස මූලාශ්‍රවල ලියවී තිබෙන කාරණයක්. ලන්දේසීන්ගෙන් පසුව අප රට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් අසීමිත අයුරින් අපේ රටේ අලි ඇතුන් ඝාතනය කළා. එදා අලි ඇතුන් ඝාතනය කරන උදවියට බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් තෑගි භෝග පවා පිරිනැමීමටයි කටයුතු කළේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රසිද්ධ අලි ඇත් දඩයක්කරුවන් කිහිප දෙනෙකු මෙරට බිහිවෙන්නට ගත්තා. එදා ලංකා රයිෆල් දෙපාර්තමේන්තුවේ සේවය කළ මේජර් තෝමස් විලියම් රොජර්ස් විශාල වශයෙන් අලි ඇතුන් දඩයම් කළ පුද්ගලයෙකු විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියා. කොච්චරද කියනවනම් ඔහු අලි ඇතුන් 1400ක් විතර මරා දමලා තියෙනවා කියලත් වාර්තාවල සඳහන්. මේ අමානුෂික අලි ඝාතක රොජර්ස් 1846 ජූනි 7 වෙනිදා හපුතලේ තානායමකදී අකුණක් පැදී මරණයට පත් වුණා. කොහොම හරි ඊට අමතරව මේජර් තෝමස් කින සහ සැමුවෙල් බේක වගේ උදවිය ඒ කාලෙදී හිටපු ප්‍රධාන අලි දඩයක් කරුවන් බවටත් පත්ව තිබුණා. ඒ අතරින් මේජර් තෝමස් කිනද අලි ඇතුන් 700ක් පමණ මරා දැමූ කෙනෙක්. මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන විදිහට බේක සහ ඔහුගේ සොහොයුරා 1850 නොවැම්බර් මාසයේ කළ එක් දඩයම් ගමනකදී දින කිහිපයක් තුල අලි ඇතුන් 31 දෙනෙක් මරා දමා තිබෙනවා. 1851 නොවැම්බරේ බේකර් තවත් දඩයක්කරුවන් පිරිසක් සමග මින්නේරිය නම් බිබිල දක්වා වනය මැදින් දඩයම් ගමනක යෙදෙමින් සිටියදී තවත් අලි ඇතුන් 75 දෙනෙක් මරා දමා තිබෙන බවටයි වාර්තා වෙන්නේ. කොහොම හරි මේ විදිහට විශාල වශයෙන් අලි ඇතුන් විනාශ නොකළා නම් අද වෙද්දී ලෝකයේ වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් සිටින රට ලංකාව වන්නටත් බොහෝ දුරට ඉඩකඩ තිබුණා. අංක 5 වැඩි ඉඩම් ප්‍රමාණයක් අද වෙද්දී ජනතාව සතුවන්නටත් ඉඩකඩ තිබුණා. 1830 දශකයේ අවසානය කරා එළඹෙද්දී කෝපි වගා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ඉඩම් නොමැති වුණු නිසාවෙන් ගැමියන් සතුව තිබුණු ඉඩම් රජයට පවරාගත හැකි ක්‍රමයක් පිළිබඳවයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව කල්පනා කළේ. එදා බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද 1840 අංක 12 දරන පනත මගින් ගැමියන් විසින් භුක්ති විඳින්මින් සිටි ඉඩම් වල අයිතිය තහවුරු කිරීම අනිවාර්ය වුණා. පැරණි රාජාණු ක්‍රමයේ යටතේ නින්දගම්, දේවාලගම් සහ විහාරගම් වශයෙන් ඉඩම් ප්‍රදානය කරලා තිබුණා. නමුත් සන්නස් තුඩපත් මගින් මෙම ඉඩම් ප්‍රදානය කළේ විශේෂ අවස්ථාවකදී පමණයි. එනිසා එසේ ප්‍රදානය කළ බොහෝ ඉඩම්වල අයිතිය පෙන්වීමට කිසිම ලියවිල්ලක් ගම්මු සතුව තිබෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය ජනතාව භුක්ති විඳි බොහෝ ඉඩම් වෙනුවෙන්ද නෛතික ලියවිල්ලක් ඔවුන්ට තිබුණේ නැහැ. එනිසා සැලකිය යුතු පිරිසකට තමන් භුක්ති විඳින්මින් සිටි ඉඩමේ නෛතික අයිතිය පෙන්වීමට කිසිම හැකියාවක් ලැබුණේ නැහැ. ප්‍රතිඵලය වුණේ ඔවුන් ඉඩම්වල අයිතිය බ්‍රිතාන්‍යයන්ට හිමිවීම. ඒ සමගම සැලකිය යුතු ලාංකිකයන් පිරිසකට වගාවන් කිරීම වෙනුවෙන් ඉඩම් නැති වී ගියා. එසේම ගැමියන් සතුව සිටි ගවයන්ට තන කැවීමට තිබුණු ඉඩම් පවා අහිමි වී ගියා. එලෙස ඉඩම් අහිමි වීම නිසා ලංකාවේ හිටපු මිනිසුන් අසරණ වෙද්දී බ්‍රිතාන්‍ය රජය එම ඉඩම් කෝපි වෙවිලිකරුවන්ටයි විකුණා දැම්මේ. එමගින් බ්‍රිතාන්‍ය රජයට විශාල ආදායමක් ලැබුණා.
එකී අයුරින් අහිංසක ගැමියන්ගේ ඉඩම් 50ක් මගින් අයිති කර ගැනීමෙන් පස්සේ ගැමියන්ට ජීවත් වීම සඳහා ආදායම් මාර්ගයක් නොමැති වුණු නිසා ඔවුන් කෝපි වතුවල වැඩට එනු ඇති බවටයි බ්‍රිතාන්‍යයන්ගේ අනුමානය වුණේ. නමුත් ඔවුන් බලාපොරොත්තු වුණු තරම් ලාංකිකයන් පිරිසක් කෝපි වතුවල වැඩට ගියේ නැහැ. ඒ නිසා පසු කලකදී බ්‍රිතාන්‍ය රජය විසින් දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ලංකාවට රැගෙන ආවපත් කිව යුතුමයි. අනේ විදිහටයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාව සතුව තිබුණු ලාංකිකයන් සතුව තිබුණු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගත්තේ. යම් හේකින් ඔවුන්නේ ඉඩම් අත්පත් කර නොගත්තා නම් අද වෙද්දී අපේ රටේ බොහෝ පවුල්වලට ඉඩමක් හිමිවන්නට ඉඩකඩ තිබුණු බවත් අප සඳහන් කළ යුතුමයි. තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක් කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න දෙකටම විශ්ව ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයිබෝවන්.